ආයුබෝවන් කෘෂිලව සමගින් එකතු වෙලා සිටින අපේ ආදරණීය හිතවතුනි අද දවසේ ඔබට ඔබට වැදගත් වෙන තොරතුරක් බෙදා හදා ගන්නට අපිට අවසරයි. ඉතින් නම් පොරොන්දු වුණා වගේම වර්මි කොම්පෝස්ට් නිෂ්පාදනය එහෙම නැත්නම් කැඩවිලි පණ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව අද දවසේ අපි තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වර්මි කොම්පෝස්ට් කියන්නේ මොනවද, මේකේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා අපි මිට කලින් වීඩියෝ එකෙන් ඔබට තොරතුරු ඉදිරිපත් කළා. ඉතින් ඔබට ඒ පිළිබඳව තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ඒ වීඩියෝ එක ඔබට බලන්න බැරි වුණා නම් අපේ කෘෂි නිවුස් YouTube channel එකේ මිට කලින් වීඩියෝ එකේ ඉගෙන තමයි තොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ වර්මි කොම්පෝස්ට් එහෙම නැත්නම් කැඩවිලි පණ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න. ඉතින් මේ වෙනුවෙන් අපිත් එක්ක මේ වෙලාවේ දුරකථන ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා මාකදුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ ප්‍රියංගා දිසානායක මහත්මිය. ඉතින් අපි ආයුබෝවන් කියලා ඔබතුමියව බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අපි කැමතියි මේ පිළිබඳව සවිස්තර තොරතුරු ඔබතුමියගෙන් දැනගන්න. දැන් මේ වෙන විට ලංකාවේ මහා පරිමාණ ගැඩවිල් පණ පොහොර නිෂ්පාදකයෝ ඉන්නවා. ඒක ඇත්තම සාර්ථක ව්‍යාපාරයක් වෙනදපලේ සාමාන්‍ය කොම්පෝස්ට් වලට වඩා ගැඩවිල් පණ කොම්පෝස්ට් වල නිලස් වැඩි. අවශ්‍යම ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි අමු ගොම. ගැඩවිල් පණ පොහොර නිෂ්පාදනයේදී අපි මුලින්ම සුදුසු පණුවන් හඳුනා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ පණුවන් එකතු කර ගන්න ඕනේ. ඉතින් විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපේ ආයතනය හරහා මේ ගැඩවිල් පණුවන් අපි ලබා දෙනවා. ගෘහස්ත මට්ටමින් නම් ඇත්තටම අපිට පුළුවන් සාමාන්‍ය පුංචි බැරල් එකක්, එහෙම නැත්නම් භාජනයක් ප්ලාස්ටික් බේසමක් වුණත් කමක් නැහැ. කොන්ක්‍රීට් වලලු තියෙනවන්නේ ඒ වගේ දෙයක් වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතනදී පොළව මට්ටමින් ඒක සීල් කරගන්න ආවරණය කරගන්න, මොකද ගැඩවිල් පණුව පොළව යටට යන්න පුළුවන්. ඒත් එක්කම පතුලේ පැත්තකින් පුංචි සිදුරක් තියන්න අවශ්‍යයි. අපි වැඩිපුර වතුර දැම්මොත් ඒ වතුර අයින් වෙන්න. ඊට පස්සේ අපිට අවශ්‍යයි ඇත්තටම අමු කොම සහ අපේ ගෙවත්තේ එකතු වෙන පොළව රොඩු ස්ථානකල කපලා එකතු වෙන පුංචි තානකල රොඩු විවිධීය වල්සූරිය කාන්ත වගේ පෝෂණීය ගුණාත්මක යුක්ත කොළ වර්ග, විශේෂයෙන්ම අපේ මුල්තැන්ගෙන් අයින් කරන එළවලු මුල්තැන්ගේ අපද්‍රව්‍ය අපි පරීක්ෂණයක් කරලා තියෙනවා. අපේ මේ කොම්පෝස්ට් වල ගුණාත්මක වැඩි කරගන්න අපිට පුළුවන් වෙන දෙපලේ තියෙන එළවලු පළතුරු අපද්‍රව්‍ය පාවිච්චි කරන්න. ඊට අමතරව පෝෂාගිය දේවල් හොඳ සීතල පරිසරයක් ලබා දෙන්න පුළුවන් කණුවන්ට කෙසෙල් කඳන් කැබලි පාවිච්චි කරලා මුලින්ම කරන්නේ මේ ශාක අපද්‍රව්‍ය සියල්ලම ගොඩ ගහලා දවස් 10ක් විතර කාලයක් මේක ටිකක් අපි කියලා හේ වෙනවා කියලා පොඩක් පරණ වෙන්න තියලා තියෙනවා. එතනදී එකක් තමයි කාබනික අපද්‍රව්‍ය විරාපත් වීමේදී ටිකක් වැඩි උෂ්ණත්වයක් ඇති වෙනවා. ඒ අනවශ්‍ය විදියට උෂ්ණත්වය ඉහළ නැගීම වැළැක්වීමට මේ ටික තරමක් දුරට අපි පරණ කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ විවිධ වගේ දේවල් අපි මේ සුමු විකාශක විදියට පාවිච්චි කරනවා. මොකද ඒවැත් තියෙනවා රසායනික ද්‍රව්‍ය. ඒවා පරණ වෙනකොට අපනුවගේ ඇඟේ ඒ විෂ ද්‍රව්‍ය ගැටෙන එක අවම වෙනවා. තව සැලකිය යුතු දෙයක් තමයි මේ ගොඩේ තෙතමනය සහ උෂ්ණත්වය. අවශ්‍ය වෙන සාමාන්‍ය මට්ටමේ තෙතමනයක් තෙතමනය වැඩි වුණ ගමන් පණුව එතනින් ඉවත් වෙනවා. එහෙම නැත්නම් තෙතමනය අඩු වුණත් වේලිලා සමහරට පණුව සහ පණු මිත්‍ර විනාශය වෙන්න පුළුවන්. අඳුරු තත්ත්වයක් අපි ඇති කරන්න ඕනේ. හින්දා අපි සෙවන සහිත ස්ථානයක් තෝරගෙන පුංචිද කරනවා නම් අපිට පුළුවන් පොල්ලතු වගේ දෙයකින් ආවරණය කරන්න. එහෙම නැත්නම් අපි මහා පරිමාණයෙන් කරනවා නම් අනිවාර්යයෙන්ම ටැංකිය බැඳලා අපි මේ මහලයක් සකසලා ගැස්සෙන් අවුගෙන් ආරක්ෂා කරන්න අවශ්‍යයි. අපිට පුළුවන් මේ නිෂ්පාදන ස්ථානය ගෝනි හෝ සෙවන දැල් වලින් එහෙම ආවරණය කරලා එතන අඳුරු තත්ත්වය පිටත් කරන්න. මේ පණුව හොඳින් ජීවත් වෙන්නේ සෙනගේ දර්ශ 25 වගේ උෂ්ණත්වයේදී පරේක්ෂණාත්මකව හොයාගෙන තියෙන වැඩි උෂ්ණත්වයකට යනකොට මේ සතාගේ ක්‍රියාකාරීත්වය අඩු තත්ත්වයට පත් වෙනවා කියලා. අපේ ගෙවල් තියෙන රතු පාට සිහින් කුඩා විසීමක් ඇතිදා කියන වර්ගය තමයි දැනට ඉතාම හොඳ කාර්යක්ෂම පණුවෙක් විදිහට හොයාගෙන තියෙන. මොකද එයා එයාගේ ශරීරයේ බර වගේ විසිකුණිය ආහාර පරිභෝජන ගන්නවා කියලා තියෙනවා. ඒත් එක්කම මාංශයක් ওই කාලයකදී එයාගේ ගහණය දෙගුණ කරගන්නවා. පරීක්ෂණය හොයාගෙන තියෙන සාමාන්‍යයෙන් ගැඩවිල්ලු පීකින් ආරම්භ කළොත් අපිට වසරකදී පණුව ආවමසෙන් ලක්ෂ දෙකකට වැඩි නිෂ්පාදනය වෙනවා. ඒත් එක්කම ගැඩවිලි 10,000කින් පටන් ගත්තොත් අපිට මාසෙකදී කොම්පෝස්ට් ටොන් එකක් හදාගන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ පණුව ගොඩක් ඉන්නවා නම් චක්කර හකුරු වෙනදන පීලි මාධ්‍යකින් හොඳට පොඟවගත්තු ගෝනික බැලලා ඉල්ලලා ඒ කුඩින් පොල්ලත්තක් වගේ දෙයක් දාලා සතියක් දෙකක් තිබ්බම ඒ පණුව ටික ඔක්කොම උඩට ඇවිල්ලා අර ගෝනියේ නැට ස්තරේ ඇලිලා හිටිනවා. ඉතින් අපිට ඒකම අරගෙන අපේ කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිත කරන්න පුළුවන්. අවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගෙන නිවැරදි උෂ්ණත්වයේ තෙතමනේ හිවෙන තත්ත්ව ටික පාලනය කරලා
කරලා දුන්නොත් අපිට පුළුවන් මාසයක් වගේ කාලයක් තුළදී අපිට හොඳ කොම්පෝස්ට් නිෂ්පාදනය ලබා ගන්න. හේවන ස්ථානික මේ වඩබඩා කරලා තියනවනේ ඒත් එක්කම භෝගවට යෙදීමේදී පසට පොහොර දාලා හොඳට පසත් එක්ක කලවම් කරන්න ඕනේ. එතකොට තමයි පස්වර ක්‍රියාකාරී තත්ත්වයක් ඇති වෙන්නේ. හොඳයි ප්‍රියංගාති සනායක මහත්මියනේ ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ වර්මි කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමේ නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව අපේ රටේ ජනතාවත් එක්ක තොරතුරු බෙදා හදා ගන්නට එකතු වුණාට ඉතින් කෘෂි නිවුස් එකක තුලා සෙට් නැ ආදරණීය හිතවතුනි ඔන්න අපි වර්මි කොම්පෝස්ට් කැඩවිලි කොම්පෝස්ට් සකස් කිරීමේ ය නිවැරදි ක්‍රමවේදය පිළිබඳව ඔබට තොරතුරු ඉදිරිපත් කළා මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වුණා නම් අපේ රටේ අනිත් ජනතාවට පුළුවන් මේ තොරතුරු බලා ගන්න වීඩියෝ ෂෙයා කරන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා ඒ වගේම ඔබ කෘෂි නිවුස් එක තවම එකතු වෙන්නේ නැත්නම් අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් අපේ channel එකත් එකතු වෙන්න අපේ channel එක subscribe කරන්න ඔබට වැදගත් වෙන නිවැරදි තොරතුරු ඉදිරියේදී කෘෂි නිවුස් තුලින් ඔබත් එක්ක බෙදා හදා ගන්නට බලාපොරොත්තු වෙනවා ඉතින් ඔබටත් උන අවස්ථාව තිබෙනවා ඔබේ නිවසේ මේ වර්මි කොම්පෝස්ට් කැඩලි කොම්පෝස්ට් සුළු ප්‍රමාණයක් මුලින්ම හදා ගැනීමක් විදියට හරි සිදු කරලා බලන්න මේකේ වෙනස අත්විඳින්න සාමාන්‍ය කොම්පෝස්ට් වලට වඩා ගොඩක් වාසි තියෙනවා මාසයක් ඇතුළත සකස් කරගන්න පුළුවන් වැඩි ශ්‍රමයක් වැය වෙන්නේ නැහැ ඊට අමතරව ශාක වර්ධනයට අවශ්‍ය වෙන ඒ ශාක හෝමෝන සහ පසේ විෂභාවයන් ඉවත් කිරීමේ හැකියාවත් මේ වර්මි කොම්පෝස්ට් වලට තියෙනවා අත්වසේ තොබෙන් සමගණ යන තමයි බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂිතව ඉන්න සුරක්ෂිතව ඉන්න පුළුවන් තරම් තමගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න මේ අභියෝගාත්මක කාල සීමාව මගහැරෙන තුරු ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියලා අවසාන වශයෙන් සඳහන් කරනවා එහෙනම් ගිහිල්ලා නම් ගොඩක් ස්තුතියි හැමදාමත් වගේ කෘෂි නිවුස් එක ඔබ රැඳී සිටිනවට